ඔයාලා ස්මාර්ට් කිචන් නරඹන ඔබ සියලු දෙනාම ගොඩක් ආදරෙන් ඒ වගේම සාදරෙන් පිළිගන්නවා. ඔගොල්ලෝ දන්නවා අපේ මේ CBS era smart kitchen එක හැමදාමත් රසෙන් සුවඳින් පිරි ඉතිරි යනවා. මම දන්නවා අදත් ඒ වගේම මේ කුස්සිය වෙනම විදියකට රස කරන අපේ chef. chef නැතිවෙතින් කොහොමද අපි CBS era smart kitchen කරන්නේ? එහෙනම් පිළිගන්න වෙනදා වගේම අදත් අපේ smart chef chef සපවල් විජේසිංහ. hi one chef. දැන් chef මං කියවනේ අපේ කුස්සිය රසෙන් සුවඳින් පිරි ඉතිරි යනවා කියලා. අද දැන් මං කිව්වා එහෙම පිරි ඉතිරි යනවා කියලා. හැබැයි ඇත්තටම මම දන්නේ අද මොකක්ද හදන්නේ කියලා. chef මට කිව්වෙම නැහැ. එහෙනම් දැන් chef ම කියන්නකෝ අපි මොනවද හදන්නේ කියලා. අද මං අරගෙන ආවා. ඔයා මේකෙන් කැමති එකක් තෝරලා ගන්න පුළුවන්. මං ඒකේ තියෙන එක හදලා දෙනවා. අනිවාර්යෙන්ම හදනවද මං? අනිවාර්යෙන් හදනවා. තුළු මහදන්න මේ නෑ වෙයි ඔන්න එහෙනම් අද දවසේ ෂෙෆ් හදන්නේ මගේ චොයිස් එක. මගේ චොයිස් එක තමයි grilled kingfish in banana leaves pasta with avocado and mango salad. හයිනේ ෂෙෆ් ෂෙෆ් හදන්න පරි අද අපි හදන්නේ grilled kingfish in banana leaves pasta with avocado and mango salad. අපි දැන් බලමු අපේ ඒ dishes වලට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. grilled fish in banana leaves pasta and avocado mango salad. grilled fish in banana leaves. අවශ්‍ය ද්‍රව්‍ය මාළු, තෙල්, රතු ලුණු, සුදු ලුණු, පක්කලි, වියලි මිරිස්, අමු මිරිස්, රම්පිකොළ, කරපිංචා, සියඹල, වතුර, කොත්තමල්ලි කොළ, කෙසෙල් කොළ, සේරන් නිෂ්පාදන අතරින් තුන පහ කුඩු, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, කහ කුඩු, ගම් මිරිස් ඇට, කොත්තමල්ලි ඇට, ලුණු, උලුහල්. අපි ඉස්සලාම හදන්න යන්නේ ෂෙෆ් මොකක්ද? ඉස්සලාම මං හදන්න යන්නේ ෆිෂ් එක. දැන් අපි ඉස්සලාම හදන්නේ grilled fish in banana leaves. අවශ්‍ය හැමදේම තියනවද ෂෙෆ්? අවශ්‍ය දේවල් තියෙනවා. තව කිහිපයක් ඕනේ. මම කලින්ම CBS era ලුණු කුඩු එක තියාගෙන තියෙනවා. තවත් දේවල් ඕනේ. කිහිපයක් ඕනේ අදට. වෙනද වගේ නෙමෙයි. මං ගිල අරගෙන එන්න. මං කිව්වනේ අද ගොඩක් දේවල් ඕන වෙනවා. මං හිතන්නේ ෂෙෆ් ඔයිට වඩා ලේසි ෂෙෆ් කබඩ් එකම ගිහලා මෙතන ඉන්නවා. එහෙනම් අපිත් බලමු CBS era spices ඔක්කොම වගේ භාවිත කරලා ෂෙෆ් grill fish එකක් හදාගන්නේ කොහොමද? මුලින්ම මං යන්නේ paste එකක් හදාගන්න. වෙනදා අපි මාළු සීසන් කරන්න වෙනම අපි හදාගන්න ඕන සීසන් එක. අද මම හදන්න යන paste එක ලිපේ cook කරලා තමයි හදාගන්න යන්නේ. හරි. එහෙනම් අපි හදාගමු නේද? උලුහල් ටිකක් ගන්නවා. ගම් මිරිස් ඇට ටික. කොත්තමල්ලි ඇට. මේ ටික ටිකක් ක්‍රෝස් කරගමු. දැන් මම තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් එකතු කරගෙන වෙලිච්ච මිරිස්, අමු මිරිස් ටිකක් පොඩ්ඩක් සැරපටයි අද. රම්පේ කණ කරන්නේ නෑ නෑ
අරපින්චා. සුදුළු වුණු අදනම් චොක්කරේ නෑ. රතුළුණු ටික. තක්කල් ටික. මේකක චොප් කරන්න නැතුව. මම චොප් කරන්න නැතුව. මොකද අද මම මේ ටික බ්ලෙන්ඩ් කරලා තමයි ගන්න. පේස්ට් එක හදාගන්න. පේස්ට් එක හදාගන්න. අපි ස්පයිසස් ටික දාගමු. කම්මිරිස් කුළු පොඩ්ඩක් දාගන්න මම ඇට එකක් දාගත්තානේ. තුන පහ ටිකක් එකතු කරගන්න. පොඩ්ඩක් ස්පයිසි දේවල් වලට කැමති කට්ටියට හොඳයි. වතුර ටිකක් විතර දාගන්න. මං කොහොමද පොඩ්ඩක් ඉන්දියන් පැත්තට බරයි කියලා. ඉතින් කොත්තමල්ලි කොළ ටිකක් දාගන්න. ලුණු ටිකක් දාගන්න ඕනේ. සමෝ පේස්ට් එක නම් හරි දැන්. අපිට දැන් තියෙන්නේ බ්ලෙන්ඩ් කරගන්න. රස්නේ ටිකක් බ්ලෙන්ඩ් කරද්දී පරිස්සමෙන්, ඒ කියන්නේ දැන් අපි පොඩි ප්‍රමාණයක් බ්ලෙන්ඩ් කරන ඉඳන් අවුලක් නැහැ. හැබැයි ලොකු ප්‍රමාණයක් බ්ලෙන්ඩ් කරගන්නවා නම් නිවෙන්න තියලා තමයි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. chef අපි මාළු జాතිය ගැනත් කිව්වොත්? මාළු සාමාන්‍ය මේකට අපිට ගන්න පුළුවන්, කින් ෆිෂ් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ගල් මාළු, ලින්නා කැමති මාළු වර්ගයක් ගන්න පුළුවන්. සමෝ දැන් පේස්ට් එක හරි. දැන් අපි මේක මාළු වර්ගේ තවර ගන්නවා. පේස්ට් එක චුට්ටක්වත් අයින් කරන්න තුන ඔක්කොම වයිට්. මම මේ කොඩින් සියමලා ටිකක් දාගන්න. මොකද මම මේකට දෙහි යූස් කරේ නෑ අද. මාළු එක හරි සනු. දැන් අපිට තියෙන්නේ මේක ග්‍රිල් කරගන්න. හරි. එහෙනම් අපි ටක් ගාලා අපේ ග්‍රිල්ඩ් ෆිෂ් ඩිෂ් එක ෆිෂ් එක ග්‍රිල් කරමු. ද වගේම තෙල් ටිකක් එකතු කරගන්නවා. කොච්චර වෙලාවක් ග්‍රිල් කරන්න? අපි කියමු විනාඩි 10ක්. දැනට අපේ ෆිෂ් එක අපේ ඩිෂ් එක ග්‍රිල් වෙන ගමන් තියෙන්නේ. මේක ග්‍රිල් වෙනකන් අපි යමු කෙටි විරාමයකට. මේ CBS Sera Smart Kitchen. CBS නිවසින් එන Sera. වැඩ සිම්පල් කරන විශ්වාසනීය kitchen පෙරළිය Sera. ග්‍රිල් ෆිෂ් එකේ ෆිෂ් එක දැන් ග්‍රිල් වෙලා ඉවරයි. ෂෙෆ් ඊළඟට මොකක්ද හදන්නේ? අපි දැන් පාස්තා එක හදාගමු නේද? හරි. පාස්තා එක හදන්න කලින් අපි බලමු පාස්තා එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය. පාස්තා අවශ්‍ය ද්‍රව්‍ය. පාස්තා සුදු ලුණු, ලොකු ලුණු, තෙල්, කැරට්, බෙල් පෙපර්, තක්කාලි පේස්ට්, වතුර, සේරා නිෂ්පාදන අතරින් පොල් කිරි,
කහකොඩු, තුන පහකොඩු, මිරිස් කොඩු, ලුණු, ගම් මිරිස් කොඩු. ඔය දේවල් තමයි අද දවසේ අපේ පාස්තා ඩිෂ් එකට අවශ්‍ය වෙන්නේ. ෂෙෆ්. අද මම කියලා දෙන්නේ පාස්තා එකක් කොහොමද හරියටම තම්බ ගන්න කියලා. ද සාමාන්‍යයෙන් අපි පාස්තා එකක් තම්බ ගද්දී ඒ වතුර එකට අපි අනිවාර්යයෙන්ම ලුණු කලින් එකතු කර ගන්න ඕනේ. පාස්තා එක තම්බ කරන්න කලින්. සාමාන්‍ය පාස්තා එකක් අපි විනාඩි 8ත් 12ත් අතර කාලයක් තමයි බොයිල් කරගන්නේ. හැබැයි ඒ ගන්න පාස්තා එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාස්තා එකේ ප්‍රමාණය අනුව. අපි සාමාන්‍ය පාස්තා පැකට් එකක් ගෙනාවා. ඒකේ පිටිපස්සේ ගහලා තිනු අපි මේක කොච්චර වෙලා තම්බ ගන්න ඕනිද කියලා. හැබැයි අපි පාස්තා එක තැම්බෙන්න දාන්නේ වතුර එක උතුරන්න ගන්න වෙලාවේ තමයි පාස්තා එක දාන්නේ. එතන ඉඳන් තමයි අපි විනාඩි 8ක්ද 12ක්ද කියලා බලන්නේ. අනිත් එක තමයි අපි කොයි වෙලෙයිද මේ පාස්තා එක තම්බ ගන්න ඕනේ. මම මෙතනනම් කලින් තම්බ ගත්තා. හැබැයි සාමාන්‍යයෙන් අපි පාස්තා එකක් තම්බ ගන්නේ සෝස් එක හදලා ඉවර වුණාම, එහෙම නැත්නම් සෝස් එක හැදෙන අතරේ. මොකද පාස්තා එක මෙහෙම අපි තම්බලා තිබ්බම පාස්තා එක ඩ්‍රයි වෙනවා, එහෙම නැත්නම් ඕව කුක් වෙනවා. ඒකෙන් නම් අපි සෝස් එක හදලා තියාගත්තම පාස්තා එක ලිපෙන් බාපු ගමන්ම සෝස් එකට එකතු කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒ ටික තමයි පාස්තා එකක් තම්බ ගද්දී අපි දැනගත යුතු කරුණු. දැන් ඒ දේවල් කළා තමයි ෂෙෆ් අද දවසේ අපි පාවිච්චි කරන පාස්තා එක හදාගෙන තියෙන්නේ. ඔව්. මෙතන මම කරේ කලින් ටිකක් තම්බ ගත්තා. ඒක විතරයි. හරි. අද පාස්තා එකේ විශේෂත්වය තමයි අපේ රසට ගැළපෙන පාස්තා එකක් මම හදන්නේ. ඒ කියන්නේ ස්පයිසස් එකතු කරගන්නවා. ඒ වගේම තව දෙයක් මෙතන ඕනේ. මම ගිහින් ඒක අරගෙන. ඔයා කාලා තියනවද කොකනට් මිල්ක් දාලා පාස්තා? නෑනේ. අද අපි කොකනට් මිල්ක් දාලා පාස්තා එකක් හදලා බලමු. ඒ කියන්නේ අද දවසේ අපේ පාස්තා එකේ තියෙන ස්පෙෂලිස්ට් එක තමයි CBL Sera real coconut milk භාවිත කරලා තමයි අද අපි පාස්තා ඩිෂ් එක හදාගන්නේ. මම දැන් මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. තව සුදු ලුණු ටිකක්. ලුණු එකතු කරගත්තා, සුදු ලුණු එකතු කරගත්තා. කැරට් ටිකත් එකතු කරගන්නවා. අවශ්‍ය නම් ග්‍රීන් චිලි ටිකත් එකතු කරගන්න පුළුවන්. සැරට වගේ ඕනේ. දැන් මම මේකට බෙල් පෙපර්ස් ටිකක් දාගන්නවා. දැන් අපි ස්පයිසස් ටිකක් දාගමු. කහ කොඩු ටිකක් කියන්න බලන්න. තුන පහකුඩු. CBS එක තුන පහකුඩු. මිරිස් කුඩු, ලුණු, ලුණු, ගම් මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු. තව මම මේක එකතු කර ගන්නවා ටොමැටෝ පේස්ට් එකක්. මේක අපි තියනවා නම් එකතු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක නැතුව හදා ගන්න පුළුවන්. මං මතකද කලින් කිව්වා අපි පාස්තා එක තම්බ ගන්න ඕන හොඳම වෙලාව මොකක්ද කියලා. ඔන්න දැන් අපිට පාස්තා එක තම්බ ගන්න දා ගන්න කියලා නම් හොඳයි. මොකද දැන් මේක ටිකක් ඉවර වෙන්න ළඟයි සෝස් එක. අදන් එක. ඔන්න දා ගන්න කොකනට්. මේ තමයි CBS Sera real coconut milk. දැන් ෂෙෆ් හැමතිස්සෙම අපේ CBS Sera real coconut milk එක භාවිත කරනවානේ. හැබැයි ෂෙෆ් දන්නවද? ඇයි කියලා මේ රියල් කොකනට් මිල්ක් එකේ කියන්නේ CBS Sera real coconut milk එකේ quality එක මෙච්චර වැඩි කියලා. අනිවාර්යෙන් දන්නවා. කියන්න බල. මේක 100%ක් natural. හරියටමයි. ෂෙෆ් මට දෙන්න බලන්න පැකේජ් එක. හරි. දැන් ගෙදර ඉන්න ඕගොල්ලෝ මේ CBS Sera real coconut milk එක මිලදී ගත්තොතින් කිසිම දෙයකට බය වෙන්නේ නැතුව ටක් ගාලා පාවිච්චි කරන්න පුළුවන්. හේතුව මොකක්ද කියලා කිව්වොතින් මෙන්න මේ CBL real coconut milk වල අඩංගු වෙන්නේ වතුර සහ coconut milk පමණයි. පොල් කිරි සහ වතුර විතරමයි තියෙන්නේ. කිසිම added preservatives, ඒ කියන්නේ කල් තබා ගන්න දෙවන දේවල් කිසිම දෙයක් නැහැ. කෘත්‍රිම රසකාරකත් නැහැ. මේ වගේ කිසිම artificial දෙයක් මේ packaging එකේ, ඒ කියන්නේ මේ
CBL Cereal Coconut Milk අඩංගු වෙලා නැහැ. අද තාම එක ඩිෂ් එකක රශ්ෂේ ඉඟුරු භාවිත කරේ නැහැ නේ. ඉඟුරු නැහැ. ද ලුණුයි සුදු ලුණුයි භාවිත කරා. ඉඟුරු ටික බාන්න. ෂෙෆ් මේ ඩිෂ් එකට ෂෙල් එක හැඩේ තියෙන පාස්තා කෙනෙක් පාවිච්චි කරේ. වෙන ජාති පාස්තාස් පාවිච්චි කරන්න පුළුවන්. ඕනෙම පාස්තා එකක් ගන්න පුළුවන්. ස්පැගටි. ස්පැගටි ගන්න පුළුවන්. පාස්තා ඩිෂ් එක හරි. හරිද? ආ, ඒ කියන්නේ දැනට අපි ඩිෂස් දෙකක් හදලා ඉවරයි. මගේ ඉස්සරහා මංගව තියෙනවා අපේ grilled fish in banana leaf dish එක. ෂෙෆ් ලිපේ දැන්ට තියලා තියෙන අපේ පාස්තා ඩිෂ් එක ඊළඟට හදන්න තියෙන මොකද්ද? ඊළඟට අපි සලාඩ් එකක් හදන්න යන්නේ. ඉතින් අපි හැමදාම බැලන්ස් මෙනු එකක් අරන් එන්නේ. අනිවාර්යයෙන්ම. මොකද ඊළඟට හදන්න යන සලාඩ් එක ටිකක් අමුතු විදියට සලාඩ් එකක්. දැනට මේ ඩිෂස් දෙකම හදලා ඉවර එකේ අපි දැන් යන්න ඕනේ අපේ ඊළඟ සලාඩ් ඩිෂ් එකට අවශ්‍ය දේ වගේ. එතකන් අපි යමු කෙටි විරාමයකට. මේ CBL Cereal Smart Kitchen. CBL නිවසින් එන සේරා වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරළිය සේරා. දැන් තියෙන්නේ ටිකක් අමුතු විලිය සලාඩ් එකක් හදන්න. අපි හදන්න යන්නේ ඇවකාඩෝ මැංගෝ සලාඩ් එකක්. හරි නේද ෂෙෆ්? හරි. එහෙනම් සලාඩ් එක හදන්න කලින් අපිට අගල කියන බලමු අපේ මේ සලාඩ් එකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. ඇවකාඩෝ and මැංගෝ සලාඩ්. අවශ්‍ය ද්‍රව්‍ය. අලිගැට පේර. අඹ, දොඩම්, රතු ලුණු, සුදු ලුණු, චෙරි තක්කාලි, කොත්තමල්ලි කොළ, ඔලිව් ඔයිල්, සේරා නිෂ්පාදන අතරින් ගම්මිරිස් කුඩු, ලුණු. ඔය දේවල් එක තමයි අද දවසේ අපේ මැංගෝ නැත්නම් ඇවකාඩෝ මැංගෝ සලාඩ් එක හදන්න යන්නේ. ෂෙෆ් ඉස්සලාම් මොකද කරන්නේ? ඉස්සලාම් අපි මේක කවා ගන්න නේද? හරි. චෙරි ටොමැටෝ ටික ගන්නවා. රතු ලුණු ටිකත් එකතු කර ගන්නවා. සුදු ලුණු පොඩ්ඩක් ඉදර එකතු කර ගන්න යන්නේ. මලකට අපි කියලා දුන්නා ඔකේ සැර රිඩියුස් කර ගන්න කියලා. කලින් කියලා දුන්නා. සුදු ලුණු ගෙඩි කොහොමද අපි හරියටම කපා ගන්නේ සැර අති අඩු කර ගන්න. සුදු ලුණු ටිකත් එකතු කර ගන්නවා. ඔලිව් ඔයිල් කොත්තමල්ලි කොළ ටිකක් ගත්තා. මම මෙතන ටිකක් එකතු කරගෙන ඊටර ටික තියාගන්න බැලුවේ ටිකක් උඩින් දාගන්න ගානස් එක. දැන් මම ගම්මිරිස් ටිකක් එකතු කර ගන්නවා. තව ලුණු ටිකක්. සීබල් සලු සහ ගම්මිරිස්. සලාඩ් එක හරි. වැඩිය සලා ගන්න නැතුව ටස් කරා. ඔව් පරිස්සමෙන් කවලම් කරන්න ඕන. සලාඩ් එක හරි. නම් මේකත් ඔය පැත්තෙන් තියාගමු. හරි. මෙන්න තියෙනවා ෂෙෆ් හදපු අවකාඩෝ මැංගෝ සලාඩ් එක. මේකෙන් මම හිතන්නේ අපේ ඩිෂස් තුනම කම්ප්ලීට්. අපි ඉස්සෙල්ලාම හදාගත්ත අපේ grilled fish in banana leaf dish එක. ඊට පස්සේ අපි හදාගත්ත අපේ pasta dish එක. අන්න
පැත්තකට හදාගත්තා අපේ අවකාඩෝ මැංගෝ සලාඩ් එක. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ dishes තුනම ගොඩක් ලස්සනට ප්ලේට් කරන්න. නේද chef? ඔව්. හයි. එහෙනම් අද දවසේ අපි හදාගත්ත dishes තුන ප්ලේට් කරමු. තියෙන්නේ chef අද හදාගත්ත dish එක. අපි ඉස්සෙල්ලාම හදාගත්තා grilled fish in banana leaves. ඊට පස්සේ අපි pasta එකක් හදාගත්තා. අන්තිමදී අපි හදාගත්තා අපේ අමුතු විදිහේ salad එක. ඒ තමයි avocado and mango salad එක. මෙන්න මෙහෙම තමයි chef අද දවසේ අපේ dishes තුන plate කරේ. අද අපි ඔයගලන්ට CBL වෙතින් වටිනා තෑග්ගක් දෙන්න සූදානම් කරලා තියෙනවා. මම පෙන්නන gift box එක. ඉන්න තියෙනවා ඔයගලන්ගේ gift box එක. මේ තමයි CBL සේවය වෙතින් අපිට ලබා දෙන gift box එක. gift box එක බලන්ගෙන ඔයගලන්ට දිනා ගන්න පුළුවන්. ඔබල අතරින් තුන්දෙනෙක් තෝරලා අපි මේ gift box එක ලබා දෙනවා. හැබැයි ඔයගල දන්නවනේ හරියට උත්තරේ දෙන්න ඕනේ අපේ ෂෙෆ් ගේ ප්‍රශ්නෙට. බලමු අද දවසේ ප්‍රශ්නේ මොකක්ද කියලා. අදත් හරිම ලේසි ප්‍රශ්නයක් තමයි අහන්නේ. අපි ඒකේ උත්තරේ කිව්වා. අද මම අහන්නේ CBL Sera Real Coconut Milk වල තියෙන අඩංගු ingredients වර්ග දෙක කුමක්ද? සරල ප්‍රශ්නයක්. CBL Sera Real Coconut Milk කී අඩංගු ද්‍රව්‍ය දෙක මොකක්ද? හරි සරලයි. ප්‍රශ්නෙට උත්තරේ වෙන විදිහ ඔයගොල්ලෝ දැන් තමයි දන්නවා. හැබැයි මම ආයෙත් එක පාරක් කියන්න. ඔයගලට කරන්න තියෙන්නේ CBL Sera Facebook පිටුවට යන්න. මෙහින් page එක like කරන්න. Like කරාට පස්සේ ඔයගොල්ලෝ දකීවි pin කරපු post එක. ඒ pin කරපු post එකත් like කරලා යටින් comment එකක් දාන්න හරි උත්තරෙත් එක්ක. මෙහෙම හරි උත්තරේ ලබා දෙන තුන්දෙනෙක් අපි තෝරලා මේ CBL Sera වෙතින් ලබා දෙන වටිනා gift box එක ඔයගලන්ට දෙනවා. ඒකත් එක්කම අපි CBL Sera Real Kitchen එකේ කතා කරමු. dishes එතකොට අපි කතා කරන smart tips මේ වගේ දේවල් තතරගල බලන්න ඕන නම් ට මතක් කරගන්න අවශ්‍ය නම් තකල යන TV දෙරන YouTube නාලිකාවට දැන් හැම දෙයක් මෙතනින් උගලන්ට හොයාගන්න පුළුවන් අපේ පරණ programs chef එතකොට අපිට කියලා දෙන smart tips ඒ වගේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන් හරි එහෙනම් අදත් ගොඩක් රසවත් වෙනස් විදිහේ dish එකක් හදාලා දුන්න අපේ chef ට බොහොම ස්තුතියි එහෙනම් තවත් දවසක මේ වගේම ගොඩක් රසවත් ගුණදායි ඔයගොල්ලෝ දැකලම නැති dish එකක් හදන විදිය කියලා දෙන්න අපි ආයෙත් එන්න මේ CBL Sera Smart Kitchen